එන්න යන්න ගමනක් මා සමගින්. ප්‍රමාන්තේනි, මිනිසෙකුට ජීවිතයේ අයිතිවාසිකම් තුනක් තියෙනවා. එකක් තමයි ඔහුට යමක් ලබා ගැනීමේ අයිතිය. ඒ ලබාගත් අයිතිය පාවිච්චි කිරීමේ අයිතිය. නිදහස තියෙනවා. යමක් ලබා ගැනීමේ නිදහස, පාවිච්චි කිරීමේ නිදහස, ඒ වගේම ඕනෑම දෙයක් විනාශ කිරීමේ නිදහස මිනිසයාට තියෙනවා. දෙවියන් වහන්සේ මිනිසයාගේ නිදහස කියන දේ ගත්තේ නැහැ. එසම් දෙවියන් වහන්සේ මට දුන්නු ජීවිතය මට ලැබුණේ නොමිලේ. මට මම ඉල්ලලා නෙවෙයි ගත්තේ. මං කතා කරන භාෂාව, මගේ අම්මා තාත්තා, මගේ සහෝදර සහෝදරියෝ, මං උපන් රට, මට නොමිලේ ලැබුණේ. හැබැයි නොමිලේ ලැබිච්ච දේ මම පාවිච්චි කරන්නේ කොහොමද? සහ මම සල්ලි වලට ගත්ත දේ මම පාවිච්චි කරන්නේ කොහොමද? සමහරවිට මං සල්ලි දීලා ගත්ත වාහනයක් සමහරවිට මම හොඳට හට් එකක් ගහලා, එහෙම නැත්නම් ගරාජ් එකක් හදලා ඇතුලේ තියනවා, එහෙම නැත්නම් මට කොහෙන් හරි හම්බ වෙච්ච එක දෙයක්, මගේ සේවාව සඳහා මට ලැබිච්ච දෙයක්, සමහරවිට ඒක සමහරවිට අවුවට වේලෙනවා, වැස්සට තෙමනවා වෙන්න පුළුවන්. ඇයි? අරක මම සල්ලි දීලා ගත්ත නිසා ඒක මගේ. අනිත් එක මට නොමිලේ ලැබුණේ මගේ සේවාව සඳහා, ඒ නිසා ඒක පිට. සම පාවිච්චි කරන්නේ කොයි විදිහට? මම ඒක මේ නිදහස පාවිච්චි කරන්නේ කොහොමද මගේ ජීවිතේ? ඕනෑම ගයක් කුලියට ගත්තත් අපේ ගෙදර වගේ නෙවෙයිනේ අපි සලකන්නේ. අපි සලකන්නේ ඒක පිට ගයක්, අපි කවදා හරි දාලා යන්න ඕනේ. ඒ නිසා ඒක කොහොම වුණා ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් අපේ ගෙදර අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ බොහොම පරිස්සමෙන්. ඒ නිසා හෙට දවසේ අපි බලමු ඒක අපි කොයි විදිහටද හරියට පාවිච්චි කරන්නට ඕනේ කියන දේ.